බුදු හාමුදුරුවෝ සංක්තනිකාය එන වක්කලි සූතරේදී ප්‍රකාශ කරලා තියෙන යෝ දම්මම්පස්සති සෝ මම්පස්සති යෝ මම්පස සෝ දම්මම් පස්සති කියන පශ විදියට බුද්ධත්වයයින බුද්ධ භාවයයි බුද්ධ ධර්මයකෙන් නිර්වාණ ධර්මයයි දෙකක් නෙවේ එකම ධර්මතාවයක් ඒ අත්වයිත කියන දවයිත කියල කියන්නේ දෙ අදවයිත කියන්නේ දෙකක් නොවෙන ඒකීය ධර්මයකම පැතිකඩ දෙකක් තමා අපි බුද්ධ ධර්මය වසේනුත් බුද්ධත්වය නොත් බුදුන් වහන්සේ කසේනුත් දකින්න. වක්කලි හාදුුරන්ට වක්කල චුත්‍රයේදී කල්ල තියන බුද්ධාන් ශාසනාව අනුව බුදුන් කියන්නෙම බුද්ධ ධර්මය ප්‍රතිමුර්තියක්. ඒ අදහස් වෙන්නේ යම් කිසි තැනක බුද්ධත්වය තියවානම් එතන නිර්වාණ ධර්මයක් තියෙනවා යම්කිසි තැන නිර්වාණ ධර්මය තියෙනවා නම් එතන බුද්ධත්යත් තියෙනවා බුද්ධත්වයට පත්වීමයි කියන්නේ නිර්වාණබෝධය ලැබීම නිර්වාණබෝධය ලැබීමයි කියන්නේ බුද්ධත්වයට පත්වීම බුද්ධත්වයට පත්න වී නිර්වානාබෝධය ලබන්නත් බැහැ නිර්වාණබෝධය නොලබ බුද්ධත්වයට පත්වන්නත් බෑ. මෙතන අපි බුද්ධත්වය කිව්වේ සම්මා සම්බුද්ධත්වය හෝ පච්චේක බුද්ධත්වය හෝ ශ්‍රාවක බුද්ධත්වයට ඒ බුද්ධත්වතුන ටෙකිිනිකින් වෙනස් බව අපිට පේන්නේ ඒ බුද්ධත්වයට පත්වෙන පුද්ගලයන්ගේ හැකියාවන් අනුවයි සම්මා සම්බුද්ධයට පත් වන හම සම්මා සම්බුධූරයෙකුට තියෙනවා තමන් නිවන් දැක්ක වගේ අනිත් අයවත් නිවන්දක්වන්න පුළුවන්කමත් න්ට තනියම නිවන්දකින්න පුළුවන්කමත්. පසේ බුදුවරයකුට තනියම නිවන්දකින්න පුළුවන්කම තිබනට තව කෙනෙක්කු නිවන්දක්වන්න බෑ. ශ්‍රාවක බුදුවරයකුට නිවන්දකින්න පුළුවන් වෙන්නේ ලෝතරා බුදුවරේක්ගේ උපකාරයෙන් පමණයි බුදුවරයකෝ පසේ බුදුවරයෙක් වක්ගේ තනයම නොවෙ. ඒ විදිහයට ඒ වෙනස්කම් තියෙන්නේ ලෞකික හැකියාවන් අනුව. ඒ වනාට ඒතුන් පුද්ගලැන්ගේම බුද්ධත්වේ සුරූපය එකයි. ඒ මොකද ඒ බුද්ධත්වය හා ඒකා බද්ධ බුද්ධත්වෙන් වෙන්න නිර්වාණය කාටත් එක සමානව ලැබෙන එකම නිොමනක් නිසා. බුදුහාදුරුවන්ට පළවෙෙන පන්තිය නිවනකුත් පසේ බුදුවරුන්ට දෙවැනි පන්තියෙන් නිවනකුත් ශ්‍රාවක බුදුවරුන්ට තුංගෙන පන්තයකුන්නකුත් ලැබෙන්න නිවනේ පන්තිබේදන දැම්මයින් අදහස්වෙන්නේ බුද්ධ ධර්මය කේලකයන්නේ බුද්ධත්වය දැරීම බුද්ධ කියන වචනය තියෙන වර්ථයගත්තාම බුද්ධකේනකෙන් ලැබෙනවා අවබෝධය කියන තේරුම ප්‍රබෝධය කියන තේරුම අවදිවීම කියන තේරුම. එනිසා බුද්ධත්වයක කියන්නේ නැනම් බුද්ධ සුරූ පය කළකයන්නේ සත්‍යාබෝධයෙන් යුක්තකම ප්‍රබෝජයෙන් යුක්තකම අවදියෙන් යුක්තකම අවදයෙන්කැන් නිතරම සිහියෙන් සේකරුණාවේ. ඒ එතන අවදිය කියන්නේ සංවේදී භාවයෙන් යුක්තකම. බුදුහනරගේ මහාකරුණාව කියලා කියන්න මෛත්‍රය කල්ල කියන්නේ ඒ සංවේදී බවට. බුදුවරු ලෝකේට දේශනා කරන එකම ධර්මය හැම බුදුරක්ම දේශනා කරන එකම ධර්මය බ්‍රහ්මචරියන් නැන බ්‍රහමචරියාව කියලයි ත්‍රිපිටකේ අවත්තා ගණණාවකම සඳහන් වෙන්නේ. මකද බුද්ධත්වයට පත්තු නැහැම් පස්සේ ඒ බුදුවර ළඟ දරාගනු ලබන බුදුවරගේ සිතක තියන ප්‍රධාන ධර්මතා හතරත්තමා මෛත්‍රය කරුණාව මුදිතාව උපේක් කාව කියරකයෙන්. ඒ ධර්මස් සූරෝපෑන්ට සිත පත්වීම සිද්ධවෙන්නේ සිත ගුළුමොනිින්ම පිරිසිදු උනහම. ඒකයි හැම බුදුරේක්ම සතිත්්‍ය පරියෝ දපනම් ඒතම් බුද්ධාන් ශාසනං කියන විදියට හම බුදුවරයෙක්ගේ මහනුශසනාව හිත පිරිසුදු කරගැනීම කියල. ඉංසා බුද්ධත්වය කියන්නේ පිරිසිදු චිත්ත සුරූපයක්. පිරිසුදු කෑණ කෙලෙස්වලින් මිදිච්ච චිත්තසූරුපයක්. ඒ චිත්ත සූරූපයාදුුන් වන්නේ වීතරාග්ගී වීතදෝසී වීත මෝහී කියන නමොලින්. ඒ හිතේ කිසිද ඇල්ලේන ගතියක් නෑ එක නිසා වීතරාගී ඒ සිත කිසි දෙයක් එක ගැටන ගතියක් නැහැ ඒ නිසා ඒ හිත වීතදෝසී ඒ නිසා ඒ සිතට දැන දෙයක් ඒ දැන්න ආකාරයෙන්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. හැම දෙයක්ම යථ සවරූපයෙන් දැනගන්න පුොලුවන්කම තියෙනවා ඒක නිසා ඒ හිතේ මෝහයක් නෑ කියල කියන්නේ. මූහය කියන්නේ ඇත්ත නොපෙනීමට ඇත්ත නොපෙනෙන ගති නැතිීමට තමා අවදීම අවබෝධීම බුදීම කියල කියන්නේ. ඒවගේ තත්වයකට හිත පත්වෙඩි ටිෙන්ටික ඒක නිසා එදිරිදා ජීවිතයේදී අපිට ඒ බුද්ධ ධර්මා සුරූපය දරාගන්න ඉන්න පුළුවන්කම තියනු යම්යම් ප්‍රමාණයකට ඇලීමතරව බීතරාගීව ගැටීමෙන්තොරෝ වීතදෝසීව අනවධනීන්තොරව අවධානෙන් යුක්තව සිහිනුවනින් යුක්තව සීකර්නාවෙන් ඉන්න පුළුවන්කම තියෙන අන්න ඒවගේ සිතක තමා සියලුම ගුණධර්මයම් මතුවෙන්නේ බුද්ධත්වෙන් ප්‍රකටවෙන්නේ ඒ අපරිමාන අනන්ත ගුණධර්මවල සුවද බාහිරෝපයන බුදුවරෙක්ගේ සුරූපයෙන් ඒ හිත කොයිතරන්දුර වීතරාගීදීදෝසීද වීත මෝහිද කියනක දැන්වා ඒ සිත කොතරම් සුවයකින් ඉන්වාද කියනකත් දැනෙනවා. ඒවගේ බුද්ධ තත්ත්වයකට සිත පත්කර ගැනීමට තමා බෞද්ධකම කියන්නේ. බෞද්ධ කියන්න වචනය තියෙන්නේ බුද්ධ භාවයෙන් යුක්තකම. සුකභාවෙන් සුවයෙන් යුක්තකමට කියනවා සෞඛ්‍ය කියලා. සුන්දර භාවයෙන් නො සුන්දරත්තෙන් බවට කියෙන සෞන්දර්ය කියලා. ඒ න්‍යාය අනුවයි බුද්ධ භාවයෙන් යුක්තකමට කියන්නේ බෞද්ධකම කියලා. ඒ බෞද්ධකමේ තියෙන්නෙම කද්ද. බුද්ධත්වෙන් යුක් බුද්ධත්වයෙන් යුක්තකම කියන්නේ හිතේ පෛත්‍රත්වෙන් යුක්තමම පිරිසිදු හිතකෙන් යුක්තකම එසේ හිත පිරිත කරගැනීම ටිකෙන්ටික කරගැනීමට තමා හැම බුදුවරයෙක්ම අනුශාස්සනා කරන්නේ ඒකය සතිත්්‍ර පරයෝධපනම් ඒ තම් බුද්ධාන ශාසනන් කියලා කියන්නේ හිත අපේෂුතු කරන දේවල්වලට තමා කෙලෙස් කියන්නේ කෙලෙස් අඳර්ගන්න පුළුවන් හිත යමකින් රිදෙනවානම් ඒ රිද්ධවන චිත්ත ධර්මයට අපිකෑන්නේ කෙලෙස් කියල. හිත කිල්ටනැකැන්නේ හිත රිදිීලා. හිත දැවිලා හිත කළුවෙලා හිත අඳුරුවීමට. හිත දවන්න කුණුරොඩුවලට තමා අපි ඔය කෙලෙස් කියලා කියන්න. හිත දවන තවන කුණුරොඩුවලට. ඒ කුණුරොඩු අයිංකරගෙන ටිකෙන්ටික හිත පිරි්දු කරගැනීමට තමා බෞද්ධ මාර්කය කලකයන්. විදුහාදුරුව දම්ම පදයේ මලවක්ගේ ඒම හිතේ කෙලෙස් අයිංකර ගැනීම ටිකෙන්ටික මොහොතෙම් මොහොත කළයුතු බවයි තෝක තෝකං කනේ කනය කැ. තෝක තෝකං කැනෙ ටිකෙන්ටික කනේ කැන්නේ මොහති මෝත. ඒක නිසා හැම වෙලායම හිතරි දෙනකොට ඒ රිදෙන්නේ ඇයි කේලත්තේරුම් අරගන ඒ රිදීමට හේතු දිහා බලනකොට ඒ හේතුවල තියන ආදීනව අපිට තේරනවා එතකොට ඒ හේතු දිගට හිතේ පැළපදියංවෙන්නෙන්න. නැහැ මකද ඒ හිතරිදවන හේතු හිතට අනතුරුදායක බව අපිට අවබෝධ වෙන නිසා. ඒ සත්‍යය අවබෝධවීමත් අපි එක්තරා ප්‍රමාණයකට බුදුවීම. බුදවීමක් යන ප්‍රබෝධවීමක්. අපි ඒ හි රිදවන හේතු දැන ගැනීමම හිතරිදීම්වලින් මිදිලා පුට්ටස්ට ලෝකෙහි ත් ඇතන කම්පති කියන බුට්ටසලෝක දම්මයහි චිත්තන් ඇසන කම්පති කියන තත්වයට අපිට හිතපත්කරගන්න පුළන් රහතන් වහන්සේලා වගේ. රාතන්වහන්සේලාගේ හිත් කිසිවිටගරි දෙන්න. අපිට හිතරිදුනත් ඒ රිදීමේ දෝසයේ තේරුම් අරගන ටිකෙන්ටික අපේ හිතරිදින ධර්මතා අයින්කරගෙන ප්‍රබෝධී ප්‍රබුද්ධ භාවයෙන් ඉන්න පොළුවන් ඒ ප්‍රබුද්ධමත් භාවයට තමා ප්‍රබෝධමත් භාවයට තමා බෞද්ධ කියන්නේ ඒනිසා බෞද්ධයා කියන්නේ හිත නිවා සනසාගෙන ප්‍රබෝධීෙන් ජීවත් කෙනකොටයි එහෙම කනෙකුටයි අනිත් අයගේ ප්‍රබෝධමත් කරන්න පොළුවන් සුවපත් කරන්න පුළුවන් තමන්ගේ හිත සුවපත් කරගන්න නැතුව අනුන්ගේ හිත සුවපත් කරන්න බෑ තමන්ගේ හිත සුවපත්වන අම තමන් නොකළත් කළත් ඒ තමන්ගේ හිතෙන් පිටවෙන්නේ අනුන්ගේ ශචිත්සතන් පිනවන සුවපත්කරවන චිත්ත තරම්ග ඒක තමා නියම බෞද්ධකමේ ලක්ෂණය